පියදාස සිරිසේන මහතා රටදෑ සමය වෙනුවෙන් තම පන්හිඳ මෙහෙ වූ සාහිත්‍යදරයා. පියදාස සිරිසේන නමින් පසු කලෙක ප්‍රසිද්ධියට පත්ව 1875 අගෝස්තු 31 වන දින දකුණු පළාතේ බෙන්තර ඉඳුරුවේ අතුරුවැල්ලනම් ග්‍රාමයේ උපත ලැබුවේ දොන් ජුවාන් අප්පුහාමිගේ පේදිරිස් සිල්වා. කුඩා කාලයේදීම ඔහු කතාවටත් ගායනයටත් මහත් දක්ෂතාවයක් දැක්විය. එපමණක් නොව කුඩා කාලයේ පටන්ම කිසිම සබකෝලයක් නැතුව කවි කතා ඉදිරිපත් කිරීමට ඔහු පුරුදුව සිටියේය. ඔහුට පියදාස සිරිසේන යන නම ලැබුණේද ඔහුගේ මේ හැකියාව නිසාමය. අනගාරික ධර්මපාලතුමා විසින් මුල් නම පේදිරිස් යන්න වෙනුවට පියදාස සිරිසේන ලෙස වෙනස් කරලීය. වරාහේන ස්වභාෂා පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ අතර වැඩිදුර ඉගෙනීම ඔහු ලබා ගත්තේ බෙන්තොට පල්ලියට අනුබද්ධ පාසලින් හා අලුත්ගම බ්‍රෝහියර් මහතාගෙනි. අනගාරික ධර්මපාලතුමාගේ ඇසුර ඔහු එතුමාගේ ජාතික ව්‍යාපාරවලට සම්බන්ධ කළේය. පුවත්පත් කලාවට මහත් ඇල්මක් දැක්වූ ඔහු සිතුමින සඟරාවේ උපකතුවරයා ලෙස පුවත්පත් කලාවට සම්බන්ධ විනි. එතැන් පටන් ජාතික හැඟීම් නං වාලීම සඳහා ඔහු තම පෑන මෙහෙවීය. 1903 සිංහල ජාතිය නමින් ඔහු ඇරඹූ පුවත්පත මහජනතාවගේ කෙතරම් සිත්ගත්තේ දෙයත් දිනපතා පුවත්පතක් දක්වා එය වර්ධනය විය. නවකතා ලිවීම ඔහු ඇරඹුවේ මින් පසුවය. ජයතිස්ස සහ රොසලින් ඔහුගේ මුල්ම නවකතාවයි. එකල සමාජයට නවකතා හුරුවක් නොතිබුණු නිසා ඒවා ඉක්මනින් ජනප්‍රිය විය. ඔහුගේ මේ නවකතාවල සුදන හා දුදන චරිත ගැටුම් පෙන්වයි. කතාව ගලා යන අතර සිංහල ජාතිය සිංහල කුල සිරිතාදිය හුවා දැක්වීමක්ද සිදුවේ. එමෙන්ම ඔහුගේ නවකතාවලින් බුදු දහමේ අගය කියාපෑමත් මිෂනාරී ක්‍රම විවේචනය කිරීමත් සිදු වූ අතර කතා වස්තුවද බුද්ධාගමට නැඹුරු වූ ඒවා විය. වික්‍රම නැමති රහස් පරීක්ෂකයා ඔහුගේ නවකතාවල ප්‍රධාන චරිතයක් වේ. ඩිංගිරි මණිකා, විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය, මහාවියවුල ඔහුගේ නවකතා කීපයකි. පරසිරිත් හෙලාදුටු ක්‍රිස්තියානි ආගම සහ බටහිර සංස්කෘතිය කිසිසේත්ම මුසු නොවුල් ලිපි ලිවීමට පියදාස සිරිසේන ශූරීන් මහත් දස්කමක් දැක්විය. ඔහු හෙළයේ වීරයෙකු වශයෙන් සැලකෙන්නේත් ඔහුගේ මේ පුවත්පත් කලාවෙන් සිංහල ජාතියටත් බුදුදහමටත් සිදු සේවාව නිසාමය. 1915 ඇති වූ සිංහල මුස්ලිම් අරගලයේදී පැනවුණු යුද්ධ නීතියට එරෙහිවීම නිසා ඔහුට හිරපත් කෑමටද සිදුවිය. නමුත් මේ සිද්ධිය ඔහුගේ ජාතික හැඟීම් තීව්‍ර කළා පමණි. රටදෑ සමය වෙනුවෙන් තම පන්හිඳ මෙහෙ වූ පුවත්පත් කලාවේදියෙකු සහ සාහිත්‍යකරුවෙකු පියදාස සිරිසේන විද්වතානෝ 1946 මැයි 22 මෙලොවින් සදහටම සමුගත්තේය. හරි, එහෙමනම් අප දන්නවා කවුද පියදාස සිරිසේන මහතා කියන්නේ සහ ඔහු කළ සේවාව සම්බන්ධයෙන්. මෙතන අමතර දේවල් ඔබ දන්නවා නම් ආරාධනා කරනවා කමෙන්ට් කරන තීරුවේ අනිත් අයටත් දැනගන්න කමෙන්ට් කරලා යන්න කියලා. ඒ වගේම නොදුටුවස චැනල් එක දිගටම පවත්වගෙන යන්න අවශ්‍යයි කියලා හිතෙනවා නම් ආදරෙන් ආරාධනා කරනවා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඊට හපත්තෙන් තියෙන බෙල් අයිකන් එක ප්‍රෙස් කරන්න. ඔයා එහෙම කළොත් ඔයාට පුළුවන් අපේ නවතම වීඩියෝස් අප්ලෝඩ් කරපු ගමන් නෝටිෆිකේෂන් එකක් මාර්ගයෙන් ඔයාට ගෙන්ව ගන්න. ස්තුතියි.